නිදාගන්න. මෙතන ඔයාට 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 කරන්න පුළුවන් හාමුදුරුවෝ විදිහට රටේ සමකාමීත්වය මේ ඇති කරන එක. රටේ කැරලි ගහන එක නෙමෙයි. මොකද කැරලි ගහන්න පුතුගීසිවත් ලන්දේසිවත් මුස්ලිම්වත් නෙමෙයි අපේ රටේ ජනාධිපති. යකෝ සිංහලයේ ඉන්න ජනාධිපති. ජනාධිපතිතුමාට හොඳ බල නැතුණාට අපිට කරන්න දෙයක් නැහැ. ඔය රතන හාමුදුරුවෝ අරගොල්ල මේගොල්ල තමයි උඩ බල්ලා බල්ලා වත් කරගත්තේ. අපි පත් කරගන්න කී දේ ඔය කවුරුවත්. ඒ හිත තමුන්ට ඕන ඕන හිතන හිතන හැඟීම් ප්‍රකාශ කළා. ඔය සිවුර කියන චීවරය කියන එක දාගෙන මේ අහිංසක ජනතාව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. මම ඔයාට කියන්නේ එච්චරයි. මම ඔයාට අද්ද කල්ලලා වැඳලා කියනවා මේ ජනතාව රවට්ටන්න හදන්න එපා. මහා කාලකන්ණි වැඩක් මේක. මේ ජනතාව නොකා නොබී පාගමන් වලට සහභාගී වෙලා ඒ මිනිස්සු මොනවාද බලාපොරොත්තු වෙන්නේ? මේ මිනිස්සු එන්නේ බලාපොරොත්තු වෙන අවංකම හැංගීම මේ මිනිස්සුන්ට තියෙන භීතිය සංකා වේදනාව නිසා මේ මිනිස්සු එන්නේ. තොපිලා ඉඳගෙන ඒකෙන් යටි කුණ්ඩු ගහනවා. මම බයින්නේ මේ පාගමන යන ජනතාවට නෙමෙයි. ඕගොල්ලෝ දැනගන්න සහෝදරවරුනි මම ඕගොල්ලන්ට නෙමෙයි කියන්නේ. ඕගොල්ලෝ දන්නේ නැතුනට මේක ඉස්සරහා ඉන්න ගේම් ගහන ඩීල් ගහන උන් ටික උන්ගේ වකතුක මම කියන්නේ නැහැ දැන් මෙතන. උන් ගහලා තියෙන ඩීල් උන් කතා කරොත් කියයි අපි ඩීල් ගහන්නේ අපි මෙහෙම කරන්නේ මෙහෙම කරන්නේ කියලා ඕගොල්ලන්ට සේරම කියන්නේ මුන් බොරු. ඕගොල්ලෝ රවට්ටල මුන්ගේ අවශ්‍යතාවන් වලට ඕගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ නිසා ආදරණීය ජනතාව ඕගොල්ලෝ එක බල්ලෙකුටවත් රවටෙන්න එපා තවදුරටත්. සිවුර දාගෙන ආවත් කමන්නේ නැහැ. මම ලෝගුවක් නැතන් ආවත් කමන්නේ නැහැ. මොකක් නැන් ආවත් කමන්නේ නැහැ. මේ ඉස්සරහට එන එක මොකක්ද කියලා තේරුම් ගන්න. උන්ව තේරුම් අරගෙන කටයුතු කරන්න. ඕගොල්ලන්ට මට එච්චරයි කියන්න තියෙන්නේ. මේ වෙලාවේ මම පොලිසියට හමුදාවට ආරක්ෂක අංශ වලට කියනවා මේ රටේ කිසිම මිනිස්සුෙකුට කිසිම ආපදාවක්වත් කිසිම බෝම්බ පිපිරීමක්වත් කිසිම දෙයක් වෙන්න නැති වෙන මේ රට තුල ආරක්ෂාව තර කරන් සමකල්ලි වෙලා මේ සාමය දැන් ජනාධිපතිතුමාගේ අතේ තියෙන්නේ. මම දන්නේ නැහැ ඔබතුමාට නම් මට මම කතා කරන්නේ නැහැ. මොකද මට ඒ තරම් කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ. අපේ ජනතාව පාරේ ඉන්න ඒ වගේම මේ රට ඇතුළේ ඉන්න සිංහල ජනතාවටවත් මුස්ලිම් ජනතාවටවත් මේ කිසිම මේ අපේ ශ්‍රී ලංකා කියන රට ඇතුළේ ඉන්න කිසිම කෙනෙකුට හීරීමක් සිද්ධ වෙන්න එපා. මේ කිසිම මේ ගොන් තඩි මිනිස්සු කරන කපටි ව්‍යායාම වලින් කිසිම කෙනෙකුට කිසිම දෙයක් සිද්ධ වෙන්න කරදරයක් සිද්ධ වෙන්න තු ආරක්ෂා කරගන්න කියන එක විතරයි මම ඕගොල්ලන්ට කියන්නේ. මම ඕගොල්ලන්ට කියන්නේ ඒකයි. මොකද මට හරි මේ හරිම මේ මිනිස්සු දැන් ඉන්නේ වෙන දෙයක්. ඒකෙන් කරන්න හදන්නේ තව දෙයක්. කොහොමද යකෝ මේ විදිහට ප්ලෑන් කරගෙන දඩිය පිටි ගාලා ක්‍රියාත්මක වෙලා කපටිකම් කරන්නේ? අහිංසක මිනිසුන්ව මුලා කරගෙන තොපිලා. කොහොමද මේම කරන්නේ? කොහොම කරනකොට රටක් දිනු වේද? හා රටේ ඉන්න අහිංසක ජනතාව ඔළුවක් උස්සයිද? හා ගේන ප්‍රතිපත්තිය ගේපියව හරියට තොපිලා කියන ඒවා කිසිම හරියාකාර දෙයක් නෑ. පරස්පර විරෝධී නෑ. කොහොම එකම පරස්පර විරෝධී හැම එකම පරස්පර විරෝධී.